පෙට්ටොක් එකට ආයිබෝවන් කියනවා අද අලුත්ම චන්ඩි එක්ක ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න අපි සූදානම් ආවගෙන අද දවසේදී අපි සූදානම් කරන්න සම්පහින් ඉඳගෙන පෙට්ටොක් එකෙන් ඉතින් අලුත් පිටුවක් ආරම්භ කරමු මේ විදියට මේ ලස්සනම ලස්සනම චන්ඩිත් එක්ක මේ පෙට්ටොක් සුරතල වෙනුවෙන් අද හාවත් එක්ක අපි සූදානම් මේ මෙච්චර කාලයක් කතා කරමු නැති කෙනෙක් ගැන කතා කරන්න ඒ තමයි හාවෝ. දැන් හාවෝ කවදා කතා කරන්න වමයි අපි ආවේ ආද සංකෙගෙද ඩයිබෝන් පෙට්ටෝ ගයිබෝන්. අපිට කියන්නේ මුලින්ම දැන් ලෝකේ ඉන්නම වර්ග 45කට විතර ආසන්න සංඛ්‍යාවක් හාවෝ වර්ග. ඔව්. දැන් මේගොල්ල මොනව වලටද අයිති වෙන්නේ? ඔයගා අපි ඉන්න කට්ටිය මොනවටද අයිති වෙන්නේ? ඔව්. මේ දෙන්නා තාත්තයි පොතයි. මෙයා වෙලා මෙයා මිනි රෙක්ස් කියන බ්‍රීඩ් එකේ. මෙයා හැවානා ඇන් රෙක්ස් මික්ස් මොකද අම්මා හැවාන බ්‍රීඩ් එකක් කෙනෙක් එයාගේ ඔව් ඒ බ්‍රීඩ්ස් එක තමයි ඉන්නේ සාමාන්‍ය ලෝකයේ ගත්තම 45 කට ආසන්න ප්‍රමාණයක් කර කලින් කිව්වා වගේ මෙන්න ලංකාවේ මේ ගොඩල ගොඩක් විදාවට විහිදිලා ඉන්නවද ඔව් ඉන්නවා කොයි කොයි පැතිවලද ඉන්නේ ඒක එක පැත්තක් කියලා කියන්න අපහසුයි සාමාන්‍යයෙන් ඕනම පෙට් ෂොප් එක වගේ ගත්තොත් එක එක කලස් වලින් ඉන්නවා ලංකාවේ ජනප්‍රිය මොනවද කවුරු? ජනප්‍රියම නිව්සීලන්ඩ් වයිට් කියන. අර අපේ රටහව කියන අඳුන කට්ටිය. රතු බඩස් තියෙන. රතු බඩස් තියෙන කට්ටිය. එතකොට දැන් සමර කට්ටිය කියන රටහව සුදු පාට සම්පූර්ණයෙන්ම සුදු පාට කට්ටිය. ඔව් ඔව්. එතකොට කළු පාට කට්ටියගේ නැද්ද රතු බඩස් දෙක? කළු පාට අයගේ ගොඩක් වෙලාවට නැහැ. ඒත් ඒගොල්ලෝ ඇවිත් දැන් ගොඩක් අය අරගොල්ලෝ සුදු එක්කෙනාට රටහව කියන මේ කැලහව කියන කළු පාටයි. ඒක වැරදි. මොකද කැලහව ගෙදර හදන්න බෑ. හදන් මේගොල්ලෝ ඩොමෙස්ටික් රැබිට්ස් නම තමයි. එහෙම කළු පාට මේ ගුණයි කියලා එහෙම කැලහව කියන්න බෑ. ඒ දෙකොල්ලම ඩොමෙස්ටික් බ්‍රීඩ්ස්. Right. දැන් ඔයගාව මේ තාත්තා. තාත්තා. දැන් මේගොල්ලන් ගිහිල්ලා දැන් ට්‍රීට් වෙලා දැන් 6 දෙනෙක්ට ආසන සංඛ්‍යාවක් ඉන්නවනේ. 6 දෙනෙක් ඉන්නවා. 6. දැන් කොහොමද දැන් ඔයගොල්ලෝ ඔයා මොනවද මේගොල්ලන්ට කන්න දෙන්නේ සාමාන්‍යයෙන් නම් කියනවා අර කාටුන් වල පෙන්නන වගේ කැරට් ගොඩක් කනවා කියලා. හැබැයි ඇත්තටම මේගොල්ලෝ කැරට් වලට ගොඩක් ආස නැහැ නේද? නැහැ. මේගොල්ලෝ කැරට් කන්නේ නැහැ. ඔහහා. කැරට් වෙනකොට කන්නේ බතල. Right. බතල ඒ දවස්වල දැන් නම් වැඩි බතල කන්නේ නැහැ. උදේටයි හවසටයි බතුත් එක්ක පරිප්පුවේ බත යන්න දෙනවා. පරිප්පුවේ බත. ඔව්. නැත්නම් මේ ඒ කියන්නේ පරිප්පුවේ බත කනවා. ඔව්. Right. ඒතරින් අමතර මොනවද දෙන්නේ? ඒ හැරෙන්න තව කංකුන් වගේ දේවල් ඒ ටික ඔව් වෙජිස් තමයි දෙන්නේ ගොඩක් දැන් ලංකාවේ ඉන්න ගොඩක් බ්‍රීඩ්ස් වර්ගෙ ඉන්නවා බල්ලොන්ගේ ඉන්නවා පූසෝ ඉන්න පුළුවන් කුරුල්ලෝ ඉන්නවා ඇයි මේ හාවෝම හදන්නේ පෙළමුණේ ඔව් මීට කලින් අපි හදලා නැහැ ඇත්තටම හාවෝ මේක ෆස්ට් ටයිම් එක කලින් හිටියේ බල්ලෙක් හිටියා යන්නේ උනා ඊට පස්සේ ඉතින් තවත් පෙට් කෙනෙක් හදන්න උමනාවක් තිබුණා ඇත්තටම ගෙනාවේ මේගොල්ලෝ මම නෙමෙයි ෆස්ට් ටයිම් ගෙනාවේ මෙයාව පපාවනේ මල්ලි ඊට පස්සේ මෙයාගේ තනියට කියලා තව පොඩි එකෙක් ගෙනා පෙට් ෂොප් එකකින් තාත්තා මල්ලි මේගොල්ලෝ බ්‍රීඩ්ලා තමයි මේ ඉන්නේ දැන් ලංකාවේ ගොඩක් වෙලාට දැන් මේගොල්ලෝ ගත්තාම අර අපි කියන ආදරණීය ගමෙන් ඉතම වැඩි කියුට්නස් එකෙන් ගොඩක් වැඩි කට්ටිය හැබැයි මේ ලංකාවේ ගොඩක් වෙලාට හාවෝ හදන්න ගොඩක් කට්ටිය එළෙමනේ නැහැ ඇයි ඒකට ගොඩක් හේතු තියෙනවා සමහරෝ කැමති නැහැ මේගොල්ලෝ නිකන් බල්ලෝ වගේ නෙමෙයි රියැක්ට් කරන්නේ නැහනේ. එළම කියලා කතා කරුවොත් එන්නේ නැහැ. ඔව් ඇත්තටම ස්වීට් බට් මේ ගොඩක් අය ඒ හින්දා කැමති නැහැ. නැත්තම් තව මොකද්ද මන් දන්නේ සුපර්ස්ටිෂන් එකක් තියෙනවා. මේගොල්ලෝ කිතර හදන්න හොඳ නැහැ කියලා. ඒක නම් විකාරයක්. අයම මොසලෙම කතන්දරයක් තියෙනවද? ඔව්. ආ දැන් මම මොසලයිලු. ආහ්. කියලා තියෙනවා. දැන් ඔයා කිව්වා මේගොල්ලොන්ට වඩා කැලෑ ඉන්න හාව වෙනස් කියලා. ඔව්. සාමාන්‍යයෙන් කොහොමද අපි අඳුරගන්නේ කැලෑ ඉන්න හාව සහ ඒගොල්ලන් ගැලට් එකේ වෙනසක් තියෙනවද? නෑ. ඒගොල්ලන්ගේ ඇපියරන්ස් එකෙන් තමයි ගොඩක් අඳුරගන්නේ. මොකද කැලේ ගත්තොත් දැන් සුදු පාට අය නෑනේ මේ වගේ. ඒගොල්ලෝ ගොඩක් ඉන්නේ එක්කෝ ඇෂ් පාට නැත්නම් බ්‍රවුන් පාට ෂේඩ්ස් තියන අය. තමයි ගොඩක් ඉන්නේ. වගේම ඒගොල්ලොන්ටයි මේගොල්ලොන්ටයි එකට බ්‍රීඩ් වෙන්න බෑ. කැලේට දාන්න හොඳ නෑ. ගෙදර හදන අය දාන්න හොඳ නැහැ. දැන් මේගොල්ලොන්ට ඔය හාව කියන කට දැන් මේගොල්ලෝ හාව. එතකොට කැලින්න කටියත් හාව. ඔව්. හැබැයි
ඒගොල්ලොන්ට ගොඩක් දුර පයින්න පුළුවන් සමහර කටිය තමයි වේගයෙන් යන්න පුළුවන් ඇවිදින්න පුළුවන් දුවන්න පුළුවන් නමුත් මේගොල්ලොන්ට එහෙම කරන්න බෑ කියන්නේ දුවන්න දුවන්නයි පයින් ඒක පුළුවන් අතර වේගෙන් කරන්න බෑ ස්පීඩ් එකේ බෑ මොකද ඒකට හේතුව ඉතින් මේගොල්ලෝ කොමත් දැන් බ්‍රීඩ් කරලානේ ඉන්නේ යාළගේ ඉතින් ඒ කියන්නේ මේක මේ ඩොමෙස්ටික් හින්දා කතාවක් තියෙනවා හාවොන්ට අංශක 360ක වගේ පරාසයක් පේනවා කියලා. ඔව්. ඇත්තද කතාව? ඒ කතාව ඇත්ත. දෙගොල්ලොන්ටම. ඒ කියන්නේ කැලේ ඉන්නයට වගේම ගෙදර හදන අයට ඔක්කොම එක ඒ හැකියාව තියෙනවා. මේගොල්ලොන්ටත් ඒ හැකියාව තියෙනවා. ඒගොල්ලන්ටත් ඒ හැකියාව තියෙනවා. ඔව්. අර ඒගොල්ලන්ගේ අර වටපිටාවේ මොනවද වෙන්නේ කියන ටෙන්ෂන් එකේ හින්දා තමයි ඒ වගේ දේවල් වෙන්නේ. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ කල්පාරේක පැනලා කියන්නේ. හරි. ඒ කතාව ඇත්ත තමයි. ඒ කියන්නේ යාට මේ වටෙන් එන හතුරෙක් යාට පේන්න පුළුවන් විදියට තමයි මේ හැකියාව තියෙන්නේ. මොට්ටක් ගාලා යාට පැනලා යන්න පුළුවන්. නෝ දැක්ක ගමන්. ඒකට තමයි ඒ විදියට අංශක 360ක් යාට බලන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේගොල්ලන්ගේ මේ කන් දෙක හරවන්න පුළුවන් අංශක 270ක. ඒකත් හැමෝටම පොදු දෙයක්ද? ඔව්. ඒකත් කන් දෙක ඔව් ගොමත් මේගොල්ලන්ගේ මේ ගත්තොත් කන් දෙක කෙලින් තියෙන බ්ලේඩ් එකනේ තව ඉන්නවා ලොප් කියලා. ඒගොල්ලන්ගේ කන් දෙක තියෙන්නේ හරියට මෙහෙම මෙන්න මෙහෙම දෙපැත්තට. අර හරියට ගෑන් ළමයිගේ කොණ්ඩේ දෙපැත්තට දාලා වගේ. ඒගොල්ලන්ගේ නම් මේ වගේ කම්ෆ්ලෙක්සිබල් නැහැ. ඒ අරෙන්න මේ වගේ කන් දෙක කෙලින් තියෙන අයගේ ඒක කරන්න පුළුවන්. සාමාන්‍ය දැන් ඔයා ගාවේ ඉන්න කට්ටිය ඔයාගේ බ්ලේඩ් එකත් එක්ක කොච්චර ලොකු ප්‍රමාණයකට වර්ධනය වෙනවද? ඒක කැලෑවුන්ගේ වගේම මේ ඩොමෙස්ටික් අයගේත් පොදු දෙයක්. ඒ කියන්නේ 10ක් 12ක් විතර එකපාර පැටව දාන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ ඔයගොල්ලන්ගේ බර කොච්චරක් වෙනවද? බල කොච්චරකට වර්ධනය වෙනවද? මේගොල්ලන්ගේ සයිස් එක කොහම වෙනවද? සයිස් එක ගත්තොත් දැන් මෙයා ඇවිල්ලා මෙයා මේල් අපේ මේ පපාවනි බර කිලෝ 2.5ක් වත් කිලෝ 1.5ක් වගේ ඒ වගේ ගානක් වෙනවා. දැන් ලෝකේ ගත්තාම ඉන්නවා අර අඩි 3ක් විතර ලොකු වට හදා ගන්න පුළුවන් හාවොත් ඉන්නවා ලංකාවෙත් ඉන්නවද ඒගොල්ලෝ? ලංකාවේ මන් දන්න තරමින් ඉන්නවා. මම ඇස්තකටම දාම දැකලා නැහැ. ඒගොල්ලෝගේ බ්‍රීඩ් එක ගාලා ෆ්ලෙමිෂ් ජයන්ට්. ආහා. ඒගොල්ලෝ බ්‍රීඩ් කරේ කෑමට. ඒගොල්ලෝ ආහාරයට ගත්ත කට්ටිය. ආහාරයට. රයිට්. ඉතින් එහෙම එහෙම එක එක අවශ්‍යතාව වලට බ්‍රීඩ් කරන කට්ටිය ඉන්නවා. ඔව් ඔව් ඔව්. රයිට්. දැන් ඔයා දැන් කොච්චර කාලයක් වෙනවද හාව හදන්න පටන් ගන්න? අවුරුදු දෙකක් වෙනවා. මේකට නම් දාලා තියෙන්නේ. ඔව්. මං ඉස්සෙල්ලාගේ වගේ මෙයා පපා බණි. අරයා කළු එක්කෙන අය ඇටෙඩි ඒ වගේ මගේ වයිෆ් මමා වනි අනික් දෙන්න ගර්ල්ස් කියලා බනි ගර්ල්ස්ලා කියලා කියන්නේ ඒ වගේ ඉතින් අනික් එක්කෙනාට බ්ලැක් බනි කියනවා ඒ වගේ ඉතින් හැබැයි මේ නම් කිව්වට එන්නේ නැහැ නේ කවදාවත් ළඟට නෑ එතකොට කොහොමද මේ දැන් ඔය මේ ගෙදර තියෙන ගාඩන් එක කොහොමද හොයාගන්නේ මේගොල්ලෝ හොයාගන්නේ යන්නේ ඉතින් ඒක කැම වේල කද්ද බඩින් වුණාම එනවද ඔව් 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 බඩගිනි වුණා කොහමද දැන් මෙයයි මෙයාගේ පුතයි දෙන්නම මේ ෆ්‍රී එකේනේ ඉන්නේ මේගොල්ලෝ ඉතින් කන්න දෙන වෙලාවට ඔව් රෙඩි පිට ඉන්නවා ඒ කියන්නේ කෑම එක අරන් යනකම් ඉන්නවා ඒක පේන්න ඉන්නවා පේන්න ඉන්නවා නැත්තම් ඉතින් උස්සලා ගනනලා තියන්න ඕනේ කෑම එක තියලා ගනනලා තියන්න ඕනේ නැගේ රයිට් ඒ කියන්නේ අර අපි අර සාමාන්‍යයෙන් අර පුරුද්දට අර බල්ලෝ වගේ එහෙම එහෙම එනවා අඩුයි තවා මේ අවුරුද්දයක් තිස්සේ දැන් හාව හදනව මොනවද තියෙන අමතක නොවන සිදුවීම් සිදුවීම් ගොඩක් තියෙනවා දුක හිතෙනේවත් තියෙනවා මෙයාලගේ සෙකන්ඩ් ලීටර් එකේ පැටව පහක් හිටියා එතනින් කොමාරි මේ දෙන්නෙක් නැති වුණා කියන්නේ මේ මැරුණද මොනවා වුණාද දන්නේ නැහැ කොමාරි ඒගොල්ලෝ දාලා හිටියේ ප්ලාස්ටික් බේසමක එතනින් පැනලා ඒ පහෙන් 3 දෙනෙක් විතරයි හම්බුනේ අනිත් දෙන නැති වෙලා මොනවා වුණාද දන්නේ නැහැ අතරම් දුක හිතුණා. ඒ කියන්නේ මේගොල්ලොන්ගේ පැටව මේගොල්ලන් ආහාරට ගැනීමක් සිදු කරන්නේ නැහැ නේද කවදාවත්? නෑ නෑ නෑ. එහෙම නෑ. ඒ හොයාගන්නවත් බැරුණා. හොයාගන්නත් බැරුණා. ඒ වගේ සිදුවීම් තියෙනවා නේ. ඔව් ඔව්. රයිට් ඉතින් අපි හාවගෙන කතා කරන්නේ ඉතින් ඔයගෙ තා ආදරණීය සිදුවීම් ඇති අමතක නොවන සිදුවීම් ඇති. අපි ඉතින් කියමුකෝ දැන් මේගොල්ලොන්ට කන්න දෙන ඒවා ඔයා කිව්ව වෙනවම. ඔව්. දැන් මේගොල්ලොන්ගේ ලෙඩ ගැන කතා කරොත් ඔයාට තියෙන අත්දැකීම අනුව මේගොල්ලොන්ට සාමාන්‍යයෙන් කොහමද ලෙඩ හැවීම ප්‍රවණතාවය සාමාන්‍ය නිරෝගීකම තියෙනවද? ඔව් කොහොමත් මස්කන සත්තු වගේ නෙමෙයි මේ ශාක භක්ෂක සත්තුන්ට ලෙඩ අඩුයි මේගොල්ලන්ට ඇත්තටම ලෙඩ 15%ක් විතර අඩුයි ලෙඩ අඩුයි එක ලෙඩක් තියෙනවා මේ ඒක ලංකාවේ තියෙනවද මම දන්නේ නැහැ මාත් YouTube එකේ දැක්කේ හෙඩ් ටිල්ට් එක කියලා දැන් බෙල්ල මෙහෙම කරගෙන එයා ඒක මම දන්න තරමින් මම ලංකාවේ නම් දැකලා නැහැ ඒකත් මම YouTube එකේ තමයි දැක්කේ ඒක මේගොල්ලන්ට විතරක් ආවෙන එක ලෙඩක්
ඒ අරෙන්න බල්ලොන්ට පාව හැදෙනා වගේ මෙයාලට එහෙම ලෙඩ රෝග නැහැ. ලොකුට ලෙඩ රෝගයක් හැදෙන්නේ නැහැ මේකක් නැහැ. රයිට්. ඒ දැන් ඔයා පොඩි කාලේ ඉඳන් දැන් මේකලම ආහාර විතරද දෙන්නේ නැත්නම් කෑම විතර දෙන ඊට වඩා අමතරව ඔයා සප්ලිමන්ට් මොන හරි දෙනවද නැත්නම් විටමින්ස් මොන හරි දෙනවද? විටමින්ස් දෙන්නේ නැහැ. ඒව කිසි දෙයක් නැහැ නැහැ නැහැ. හරිම අඩුම බජට් එක හදන්න පුළුවන්. රයිට්. දැන් හාව කෙනෙක් හාවෙක් ගත්තොත් ග්‍රූමින් කරන්න ඕනේ. ග්‍රූමින් ඔව්. නැත්නම් ඒගොල්ලෝ ගොඩක් වෙලාට පූසෝ වගේ මේගොල්ලොම තමන්ගේ පිළිසුදු කිරීම කර ගන්නවා. ඔව්. රයිට්. අපර පොඩ ඒ ගැන කියන්නේ. ඔව් ග්‍රූමින් කරනවා ගැන අපි නම් කරන්නේ කොහොමද බ්‍රෂ් කරන එක. මෙයාවයි ආරින්ට අයවයි ඔක්කොම බ්‍රෂ් කරනවා. වගේම තව දැක් මතක් කරන්න ඕනේ මැක්කෝ නගිනවා මේගොල්ලොන් ඇඟටත්. හැබැයි බල්ලොන්ට ස්ප්‍රේ කරනවා වගේ ගොඩක් සැර ජාතිය කෙමිකල්ස් මෙයාලට ස්ප්‍රේ කරන්න හොඳ නැහැ. අපි නම් දාන්නේ බොල්ෆෝ කියන පවුඩර් එක. ඒ පවුඩර් එකක් කමක් නැහැ. ඒක සතියකට දවස් දෙකක් වගේ දාන්න ඕනේ. ඒකට මැක්කෝ නගින්නේ නැහැ. කොනගිනක තියෙනවා. ඒ කියන්නේ. ඒතර ඒක තිබ්බාම ඒක ධර්ම තත්ත්වයකට යන්න පුළුවන් සමහර අවස්ථාවල. මැක්කෝ හිඳ ඔව්. හැබැයි මේගොල්ලන්ට නම් එහෙම වෙලා නැහැ. එහෙම වෙන්න පුළුවන්. අපි කියන්නේ දැන් අවසාන වශයෙන් හාවෙක් ගන්න ඉන්නවනම්. ඔව්. හාවෙක් හදන්න බලාපොරොත්තු ඉන්නවනම් දැන් ප්‍රෝග්‍රෑම් එක බලලා පෙට්ටෝක් එක. එහෙම කෙනෙක් තියෙන පණිවිඩයක් තියෙනවා. මමත් ඉස්සෙල්ලා කියන්න කැමති මේ මේගොල්ලෝ ගැන හරියට දැනුවත් වෙලා ඉන්න ඕනේ. මොකද එක බල්ලොන්ට බුසොන්ඩගෙන මාත් මගේ එක්ස්පීරියන්ස් එක විදිහට මේගොල්ලෝ නිකන් ඩෝන් ගියා ගන්න සතු ගන්නට දාන. මොකද මේගොල්ලෝ ඇත්තම ටොයි එකක් නෙමෙයි. ඒ කියන්නේ හරියට හැන්ඩල් කරන්න ඉගෙනගෙන ඉන්න ඕනේ. හරියට එයාට කෑම තව ඉඩ කඩ මොකද එක්සයිස් කරන්න අනිවාර්යෙන් ඉඩ කඩ ඕනේ. ඒ වගේ ඉතින් මේ හරියට දැනුවත් වෙලා හදනවා නම් ප්‍රශ්නයක් නැහැ හදන්න. නැත්තම් හදන්න එපා. ගාඩන් එකක් තියෙන මොනද හදන්න? ගාඩන් එක තිබුණොත් හොඳයි. හැබැයි මම දැක්කා එක YouTube වීඩියෝ එක අපේ රටේ නේද? ෆොරින් එකක්. මේ එයා එක්කෙනෙක්ව හදන්නේ අපාර්ට්මන්ට් එකේ දියාගෙන ලීටර් ට්‍රේන් කරලා හොඳට හදනවා. එහෙමත් පුළුවන්. නැත්තම් ඉතින් මේ වගේ ලොකු වත්තක් තියෙන දැනක තමයි හදන්න හොඳ. හොඳට හොඳ. රයිට්. ඉතින් ඔක තමයි අපි හාවගෙන කතා කරාම අපි ඉන්ඩක්ෂන් වීඩියෝ එකක් විදිහට තමයි ඉතින් මේක කරන්නේ. ඉතින් අපි ලංකාවේ අර අපි අර සුනකයෝ කතා කරන වගේ ගොඩාක් බ්‍රීඩ්ස් තාම හාවන්ගේ අපි දැකලත් නැහැ. සමහරලාට ෆාම්ස් වල ඉන්නවා. හැබැයි අපි දන්නේ නැහැ මොන වගේ බ්‍රීඩ්ස් ඉන්නේ කියලා. සාමාන්‍ය අපිට අන්තිම වතාවට අවසාන වශයෙන් මොනවද තියෙන බ්‍රීඩ් සාමාන්‍ය ලංකාවේ? ලංකාවේ ඔව් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධම බ්‍රීඩ් එකක් ගත්තොත් අර න්ියුසීලන්ඩ් වයිට් කියන බ්‍රීඩ් එක. ඒගොල්ලෝ ඕනම pet shop එක වගේ ගන්න ඉන්නවා. ඒගොල්ලෝ මෙච්චර ලොකු වෙන්නේත් නෑ නේද? ඒගොල්ලෝ මෙහෙමයි පියෝ න්ියුසීලන්ඩ් වයිට් නම් එයා ලොකුයි මීට වැඩිය. තවත් සමහර ඒ කියන්නේ ඇස් රතුවට තිබුණට හරියට අපිට කියන්න බෑ මේකයි බ්‍රීඩ් එක කියලා. මොකද මේගොල්ලන්ගේ වෙලා තියෙන්නේ මික්ස් වෙලා ඉන්නේ. බල්ලොන්ගේ වගේ පියෝ පියෝ බ්‍රීඩ්ස් නෑ. අඩුයි. තව ඉන්නවා ඩච් කියලා බ්‍රීඩ් එකක් black and white. ඒ ඇරෙන්න තව මේ පියෝ black ගත්තොත් හැවාන තමයි ඉන්නේ. ලංකාවේ දකින්න පුළුවන් ගොඩක් කාලාට මේ වල තමයි. රයිට්. ඉතින් ඕක තමයි අපි හාවගෙන කතා කරේ. අපි ඉදිරියටත් අපි අලුත් මේ වගේ බ්‍රීඩ්ස් තියෙනවනම් තව අලුතෙන් බ්‍රීඩ්ස් තියෙනවනම් ඔයගොල්ලෝ ගාම ඉන්නවනම් හාව ස්ටෑන්ඩඩ් මට්ටමේ ලස්සන කට්ටිය ඉන්නවනම් මේ දැන් කිව්ව පියෝ බ්‍රීඩ්ස් ඉන්නවනම් අපිට කතා කරන්න පෙට්‍රෝ එකට කතා කරන්න. එහෙනම් ඉතින් අපි මුල් ලංකාවට මුල් ලෝකෙටම පෙන්වන්න සූදානම් ඔයගොල්ලෝගේ ඉන්න සුරතලාව. ඉතින් බොහොම ස්තුතියි සංකත් දවසේ දෙක තුනට ඔයාගේ ආදරණීය සුරතලුන් එක්ක. තව දවසක අපි අලුත් බ්‍රීඩ් එකක් අරගෙන අලුත් ප්‍රෝග්‍රෑම් එකක් කරන අපි ඕගොල්ලන්ගේ ගෙදරට එන්න. එතකන් ගිහින් එන්න. මේ සුරතලුන් වෙනුවෙන් පෙට්‍රෝක්. සුබ දවසක්.